උසස් අධ්‍යාපනයේ හිමිකම දරන අයගේ හිමිකම් කියාපෑමට හොඳම කාල සීමාව මේ බව පෙන්눔 කරනවා. නව නිපයුම් නව කර්මාන්තාදීන් ඉතා ඉහලින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවකට හිමිකම් කියන බවක් පෙන්눔 කරනවා. ගේදොර යාන වාහන ඉදකඩන් තමන්ගේ වත්කම් සම්බන්ධව ගැටලු මතු වුණා නම් ඒ ගැටලු निराकरणे करगेन सार्थक दिविपेतक गोडनगा गेनीमे हेकियाव पवतिनवा ए वगेम तरंग विभाग तरंग कटयुतु बुद्धिय मेहेवा करन कटयुतु वलिन इता होंदिन जयग्रहण अत्कर गेनीमट हेकियाव पवतिन बवक पेन्नुम करनवा आदायम इता इहल मट्टमकट गोडनगा गेनीमे हेकियाव पवतिनवा। आयबोवन शुभ दवस ज्योतिर्विद्यावे ग्रह मारु पिलिबंदव तवत् विद्युत वेडसटहना विश्व पंसल यूट्यूब नालिका वहरहा गेनहर दैक्वीमट अपि मेसे बलापोरोत्तु वेनवा। अपि अद बलापोरोत्तु वेन्ने ओबट 2023 फेब्रुवारी मासे 27 वेनिदा बुध ग्रहया कुंभ राशि गत वीम निसा කොහොමද බලාපල සුබ සහ අසුබ විදිහට බලපෑම් සිදු වෙන්නේ කියන එක ඔබ හමුවේ ගෙනහැර දක්වන්න। බුධ ග්‍රහය සාමාන්‍යයෙන් සාහිත්‍යයට කලාවට තර්ක ශාස්ත්‍රයට වගේම පුංචි ළමයින්ට කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථකත්වයට සහයෝගය දක්වන ග්‍රහයක් විදිහට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ। ඒක නිසා දරුවන්ගේ අධ්‍යාපන ලැබන අවධියේ කාලයේදී කෙසේ බලපෑම් වෙනවාද යන්න පිළිබඳ අපිට තොරතුරු හොයාගන්න निराකරණය කරගන්න දරුවන්ගේ අධ්‍යාපනය හරි මාර්ගයට අවතීර්ණ කර ගැනීමට සහයෝගය ලබා දෙන්න හැකියාව පවතින නිසා දරුවන්ගේ අධ්‍යාපනය හරි නිවැරදි මාර්ගයේ ඔස්සේ ක්‍රමවේද සකසා දීම අපේ බලාපොරොත්තුවයි। ඒ නිසා බුධ ග්‍රහයාගේ ගමන් රටාව මාසෙන් මාසයට වෙනස් වෙනවා। මේ මාසිකව සිදුවන වෙනස් වීම කෙතෙක් දුරට සාර්ථක ක්‍රමවේද ගොඩනගනවාද යන්න පිළිබඳ අපි ලග්නෙන් ලග්නෙට ග්‍රහචාරයano විස්තර කර බලමු। ඒ වගේම 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා හරියටම අපරභාග 3:29ට බුධ ග්‍රහය සෙනසුරුට හිමි කුම්භ රාශියට තමයි ගෝචර වීමට නියමිතව තියෙන්නේ। ඒ කුජට හිමි දෙනට නැකතෙන් දෙනට නැකත සාමාන්‍යයෙන් කුජගේ බල සම්පත්තිය බුදට සහයෝගය ලබා දීමට හැකියාව පවතින ග්‍රහයක විදිහට හඳුනාගෙන තියෙනවා। බුධ ග්‍රහය සෑම විටම රවි සමග යෝග වීම බුධ ආදිත්‍ය යෝගය ඇතිවීමට හේතු තියෙනවා। මේ නිසා බුධ ආදිත්‍ය යෝගය සෑදෙනවා। මේ නිසා අධ්‍යාපන ලැබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න බුදගෙන් 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා කුම්භ රාශිය ගත වීමේදී කෙසේ බලපෑම් වෙනවාද යන්න පිළිබඳ ලග්නෙන් ලග්නයට අපි විමසා බලමු। මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය සම්ප්‍රාප්තිය සිදුවන්නේ 11 වෙන්නේ උසස් අධ්‍යාපනයේ හිමිකම දරන අයගේ හිමිකම් කියාපෑමට හොඳම කාල සීමාව මේ බව පෙන්눔 කරනවා। ලග්නාධිපති කුජ දෙවැන්නේ ගෝචර වීම නිසා ධනය ඉපයීමේ හැකියාව තියෙනවා। साहित्य कटयतु साहित्य प्रगुण किरीमें कलाव प्रगुण किरीमें मेष लग्ने पन्न बट तमांगे धन संपत् वासनाव भाग्य उदाकर गन्न हेकियाव पवतिनो पोत्पत् लिपिलेखन काव्यकरणे नाट्यकरणे रचना आदि होंद प्रगतिया कत्कर गनीमे हेकियाव वासनाव पवतिन काले मेष लग्ने पन्न बट उदा वेलातीनो ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි। මේ කාලයේදී බලාපොරොත්තු සහගත කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාග්ය උදා වෙන කාල සීමාවක් මේෂ ලග්නයෙන් උදා වෙලා තියෙනවා। කරන කියන කටයුතු වලට හොඳ
අඩිතාලමක් ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් ඒ වගේම ගේ දොර යාන වාහන ඉදකඩන් තමන්ගේ වත්කම් ගොඩනගාගෙන හරි නිවැරදි මාර්ගයකට පාර හදා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් ගොඩනගෙන බවක් පෙන්눔 කරනවා ඒක නිසා මේස ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ බුධ කුජ කියන ග්‍රහයෝ බලවත්ව පවතිනවා නම් ඉතා ඉහළ අධ්‍යාපන මට්ටමකට හිමිකම් කියා පාන උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතාම හොඳින් පෙන්눔 කරන කාල අවධිය මේ කාලය ඉතාම සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන කාලයක් ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් ක්‍රීඩා කටයුතු වලට වෙනදාට වඩා සහයෝගයෙන් උද්‍යෝගීමත්ව කටයුතු වල නිරත වෙනවා නම් ජයග්‍රහණ අත්කර ගැනීමේ හැකියාව තියෙනවා ඒක නිසා සාහිත්‍ය කටයුතු කලා කටයුතු නාට්‍යකරණය වගේ විෂයන්හි නිරත වෙන දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම හොඳින් ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා මේ කාලය තුල සෙමාසනීප උගුරේ ආසාදන තත්ත්ව ගොත ගැසීම් වගේ දේවල් වල හිමිකමකුත් කියනවා ඒක නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙනවා නම් කටයුතු වෙනවා නම් වඩාත්ම සුදුසු කාල සීමාව කටයුතු අතින් ඉහළ තනතුරු ලැබීමට පුළුවන්කම තියෙනවා තනතුරු පදවි තානාන්තර මෙතෙක් නොලැබූ උසස් වීම වලට හිමිකම කියාපාන කාල සීමාවක් මේ පෙබරවාරි මාසයේ බුදු කුම්භ රාශිගත වීමත් සමග හිමි වී තියෙන බවක් පෙන්눔 කරනවා ඒ ගැන සැලකිලිමත් වෙන කටයුතු ඉදිරියේදී සාර්ථක කරගැනීමේදී හරි නිවැරදි ක්‍රමවත් ක්‍රියාමාර්ගයක් ඔස්සේ ගමන් කිරීම තුලින් ජීවිතයේ ජය ගැනීමේ හැකියාව මේෂ ලග්නෙන් උපන් ඔබට හිමිලා තියෙන බවක් පෙන්눔 කරනවා ඒ වගේම විදේශ කටයුතු විදේශ රැකියා විදේශීය හිමිකම ආදායම උපයා ගැනීමේ හැකියාව තියෙනවා තව අයගේ සහයෝගයෙන් තමන්ගේ මෙතෙක් අඩාල වූ බාධක සහිත කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබිලා තියෙනවා මනා කලමනාකාරීත්වයකින් ආදායම වියදම සමාන කරගන්නවා නම් වඩාත්ම හොඳ අවධියක් බවට පත් කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් මේ කාලය තමයි ඔබගේ ජයග්‍රහණ වෙනුවෙන් දියුණුව වෙනුවෙන් කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින කාලය වෙන්නේ මේස ලග්නයෙන් උපන් ඔබට පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශියගත වීම නිසා යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාලවකවානුවක් බව පෙන්වනවා වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශියගත වීම සම රාශියගත වීම හේතුවෙන් ගෙන දෙන ඵලාපල කෙටියෙන් මෙසේ බුධ ග්‍රහයා ගෝචරය වීම සිදුවන්නේ දසවැන්නේ ඒ වගේම ලග්නාධිපති සිකුරු ග්‍රහයාගේ ගෝචර වීම 11 වෙනිදී පෙන්වනවා මේ නිසා යහපත් ප්‍රතිඵල ගොඩනැගීමට හිමිකම ගොඩනගා ගැනීමේ අයිතිය ලැබී තිබෙනවා මේ කාලයේදී ගුරු ග්‍රහයා මීන රාශීගත වීම නිසා මහෝෂධ යෝගය ඇති වෙලා තියෙනවා ඒක නිසා මේ මහෝෂධ යෝගයෙන් ඉතා හොඳින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සිකුරුට හිමි උෂභ ලග්නයෙන් උපන් ඔබට හැකියාව ලැබිලා තියෙනවා බුධ ඉතාම හොඳින් දහවැන්නේ ගෝචර වෙනවා තමන්ගේ තනතුරු පදවි තානාන්තර ඉහළ තනතුරු ඔස්සේ තමන්ගේ ගමන් රටාව පැහැදිලි මාර්ගය හදා ගැනීමේ හිමිකම කියාපාන කාල සීමාව ඒ වගේම දේශපාලන කටයුතු වලට අත තියා සිටින අයගේ කටයුතු වලට දියුණුවක් ඇති කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් ගොඩ නැගිලා තියෙන බව පෙන්눔 කරනවා ඒක නිසා වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට මේ කාලය යහපත් ප්‍රතිඵල ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමට අයස්ථානය ඉතාම හොඳින් ගොඩ නැගිලා තියෙන බවක් පෙන්눔 කරනවා තමා බලාපොරොත්තු වෙන අයුරින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ හැකියාව පවතින බවක් තියෙනවා ඒ වගේම මේ කාලයේදී
लग्नाधिपति सिकुरु एकलोस्वेन्ने उच्च बलें पवतीन निसा होंद इतिरिया गुड़न गागनी में हेकिया पवतीन काल सीमा वाग गुड़न गिला तीन बावाग पेन्नूं करना में काले इताम सार्थक दिवनोगट इडकट अडितालम वैडी बावाग पेन्नूं करना उसास अध्यापने लबन आयगे खटयोत उसास आयुरें सिदु कर गेनी मत साहित्य कलाव लेखन लिपिलेखन आदियें හොඳ ආදායමක් උපයා ගැනීමේ හැකියාව පවතින කාලය ඔබ කෙටි කතා නවකතා රචනා ආදීයේ සිදු කරනවා නම් එයින් එය අලවියෙන් හොඳ වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකියාව පවතින කාල සීමාව සමහර අයගේ අසනීප ගති නිසා අධ්‍යාපනයේ මඩගැහැරීමට තියෙන ඉඩකඩ වැඩි ඒ ගැන සැලකිලිමත් වෙන්න ප්‍රාථමික අධ්‍යාපනයේ ලබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල වල උවද සාර්ථක උන්නතියක් පෙන්වුම් කරන වකවානුවක් ඒ සඳහා හොඳ හිමිකමක් තියෙන බවක් පෙන්වුම් කරනවා ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. ගේදොර යාන වාහන ඉඩකඩන් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් ඉතා හොඳ හිමිකමක් කියවන අවස්ථාව මේ අවස්ථාවේ තමාට ලැබීමට හිමිකම කියාපෑමට අයිතිය ගොඩනගා ගැනීමට තියෙන දේවල් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න ඒ සඳහා සුදුසුම අවධිය මේ බව පෙන්වුම් කරනවා. ඒක නිසා 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශිය ගත වීමෙන් ඔබට කෙසේ බලපෑම් සිදු වෙනවාද යන්න පිළිබඳව කෙටියෙන් ගෙනහැර දැක්වීමක් පමණයි. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහය ලග්නාධිපතියා ගෝචර වීම සිදුවන්නේ නම වෙන්නේ පෙරපින් බහුල කරගැනීමේ හැකියාවත් පවතින කාල සීමාවක් ඒ සඳහා තව තවත් ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේලා වෙනුවෙන් කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා නම් වඩාත්ම සුදුසුයි. යටපත් වූ කුසල් වර්ධනය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒක නිසා වෙහෙර විහාර කර්මාන්ත චෛත්‍ය දාගබ්බාදීයේ අලුත් වැඩියා කටයුතු වලට සහයෝගය දී කටයුතු කරනවා නම් මිතුන ලග්නයෙන් උපන් ඔබටත් හැකියාව තියෙනවා තමන්ගේ යටපත් වූ කුසල් වර්ධනය කරගෙන තව තවත් ජීවිතයේ සාර්ථකත්වයට කෙමෙන් කෙමෙන් අඩිතාලම ඔසවා තබන්නේ වගේ උසස් අධ්‍යාපනයේ හිමිකම තියෙන කාල සීමාවක් උසස් අධ්‍යාපනයේ කටයුතු සාර්ථක ක්‍රමවේද ඔස්සේ ජයග්‍රහණ කරා විඳීමට හැකියාව තියෙනවා තමා කාර්මික ශේෂ්ත්‍රයේ රැකියාවක නිරත වීමට මූලික අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා නම් ඒ අයගේ සාර්ථක ව්‍යාපාර වලට අත තැබීමේ හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා. නව නිපයුම් නව කර්මාන්ත ආදීන් ඉතා ඉහලින් ආදායම් උපයා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවකට හිමිකම් කියන බවක් පෙන්වුම් කරනවා. වෙනදාට වඩා බලාපොරොත්තු වූ අයුරින් ආදායම ශක්තිමත් කරගන්න වර්ධනය කරගන්න හැකියාව පවතින කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසුයි. දේශපාලනික වශයෙන් තමන්ගේ කටයුතු සාර්ථකව අභිවෘද්ධිය ඇතිව කටයුතු කිරීමට හැකියාව පවතින කාල සීමාවක් විවාහ කටයුතු අපේක්ෂාවෙන් සිටින අයගේ කටයුතු වලට සාර්ථක බවක් මේ කාලයේදී නම් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ ගැන සැලකිලිමත් වෙන මේ කාලයේ මගහැර තමන්ගේ විවාහ සහකාර සම්බන්ධතා ගොඩනගා ගන්නවා නම් වඩාත්ම සුදුසුයි. ප්‍රාථමික අධ්‍යාපනය ලැබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට වර්ධනය කර ගැනීමට ජයග්‍රහණත් කර ගැනීමට සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට හොඳ කාලයක් බවට පෙන්වුම් කරනවා. ඒ වගේම ගේදොර යාන වාහන ඉඩකඩ තමන්ගේ වත්කම් සම්බන්ධව ගැටලු මෙතෙක් මතුවලා තිබුණා නම් ඒ ගැටලු निराකරණය කරගෙන සාර්ථක තමන්ට අයිතීන් ළඟා කරගැනීමේ හැකියාව පවතිනවා. නොසිතූ විරු ධන සම්පත් ධන වාසනාව වල හිමිකම ගොඩනගා ගැනීමේ අයිතිය හැකියාව පවතින කාල සීමාවක් ශරීර සෞඛ්‍ය සම්බන්ධව ගැටලු මතු වුණත් වරින් වර වියදම් වැයපස වැඩි තත්වයක පැවතුණත් ඒ තත්වය මැඩ පවත්වාගෙන ජයග්‍රහණ ගොඩනගා ගැනීමේ හැකියාව ඔබට ගොඩනැගී තියෙන නිසා ඒ කටයුතු මේ කාලය මගහැර සිදු කරනවා නම් වඩාත්ම සුදුසුයි. විදේශ කටයුතු විදේශ ආදායම විදේශීය රැකියා අධ්‍යාපනය සඳහා පිටවීමට මෙතෙක් බාධක පැවතුණා නම් ඒ බාධාවන් මගහරවාගෙන විදේශගත වීමේ හැකියාව ප්‍රවණතාවයේ ඉතා ඉහළ තත්වයක පවතින නිසා ඔබගේ කටයුතු සාර්ථක කරගන්න මේ කාලය ඉතා යහපත් බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම නොසිතූ විරු ධන සම්පත්වල
හිමිකම ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා ලග්නාධිපතියා නමවැන්නේ තැම්පත් වීම හේතුවෙන් නමවැන්නේ ගෝචර වීම හේතුවෙන් බලාපොරොත්තු සහගත දියුණුවක් ඇති කර ගැනීමට හැකියාව තියෙනවා මෙතෙක් මෙතෙක් මගහැරී තිබුණු කටයුතු ඉතා ඉහළ මට්ටමකට ගොඩනගා ගැනීමට ඔබට හැකියාව පවතිනවා මුතුන ලග්නයේ හිමිකාර ඔබට ඉතිරි කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට උත්සුක වෙනවා නම් හොඳයි බාධාවන් ගොඩනගෙනවා නම් ඒ බාධාවන් මගහරවා ගැනීමට මේ කාලය ප්‍රයෝජන ගන්නවා නම් වඩාත්ම සාර්ථක ගොඩන සාර්ථක බවක් වෙන්නුම් කරනවා ඒකට සූක්ෂම වෙනවා නම් වඩාත්ම හොඳයි මොකද තමන්ගේ අතින් ඉතිරි කිරීමට හැකියාව නොපවතින්නේ නැතිනම් තමන්ගේ ළඟම කෙනෙකු හරහා තමන්ගේ ඉතිරියක් සිදු කරගන්න උත්සුක වෙනවා නම් මේ කාලය ඉතාම හොඳයි ඒක විශ්වාසවන්තව සිදු වෙනවා කටයුත්තක් නම් වඩාත්ම සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට හැකියාව තියෙන බවක් පෙන්වුම් කරනවා ඒක නිසා මිතුන ලග්නයෙන් උපන් ඔබට පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශිගත වීම හරියාකාරව නියමාකාරව නිවැරදිව කාලමනාකරණය කරගෙන සිදු කරනවා නම් මිතුන ලග්නයෙන් උපන් ඔබටත් මේ එළඹෙන පෙබරවාරි මාසයේ 27 වෙනිදාන් පසු කාලයේ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට හැකියාව පවතිනවා. කටක ලග්නේ. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයාගේ ගෝචර වීම බුධ ග්‍රහයා කුම්භ රාශිගත වීම සිදුවන්නේ 8 වෙනිදා. මේ කාලයේදී කටක ලග්නයට එතරම් හොඳ ප්‍රතිඵල ගෙන දෙන කාලයක් නොවන බව අපි මේ හැම අවස්ථාව හැම වැඩසටහනකදීම පෙන්눔 කරලා දුන්නා. මේ අවස්ථාවේදීත් කටක ලග්නයට එතරම් සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට අපහසු අවධියක් බව පෙන්눔 කරනවා. ඒක නිසා කටක ලග්නයෙන් උපන් ඔබ සෑම අවස්ථාවකදීම තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේලා වෙනුවෙන් වතාවත් සිදු කරන්න විෂ්ණු දෙවියන්ට ගෙඩි පළතුරු පූජාවක් සමග බාරයක් වී සෙත් කවියක් සජ්ජායනා කර ආශිර්වාදේ ලබා ගන්නවා නම් වඩාත්ම හොඳයි මේ කාලේ තරම් සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට බාධක ගොඩනැගී තිබෙන නිසා පෙන්눔 කරනවා. එම නිසා කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ මේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශිය ගත වීමත් සමග ලග්නාධිපති චන්ද්‍රයාගේ ගෝචර වීම සිදුවන්නේ 11 වෙනි චන්ද්‍රයා උෂභ රාශිය ගත වීම හේතුවෙන් සස කියන පංචමහා පුරුෂ යෝගය උදා වෙලා තියෙනවා බාධාවන් ගොඩනැගුණත් යම් තාක් දුරට තමන් කරන කියන කටයුතු වලට සහයෝගයක් අත් කර දීමට මේ දිනේ සහයෝගය ලැබෙන බවක් පෙන්වුම් කරන එක නිසා 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශිය ගත වීමේදී ඇතිවන පලාපල යම් තාක් දුරට නිවැරදිව තමන්ගේ වතාවත් සමග සිදු කරනවා නම් යම් තාක් දුරට ආධ්‍යාත්මික සුවය අත්කර ගැනීමට නිදහස් මනසක් නිදහස් ශාරීරික යෝග්‍යතාවක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා ඒක නිසා මේ කාලය තුල අධ්‍යාපන කටයුතු වලට යම් තාක් දුරට බාධාවන් ගොඩනැගෙන්න පුළුවන් සෙමාසනීප හදිසි අනතුරු හදිසි සල්ලේකර්ම උගරේ ආසාදන නිසා කතාව ගොත ගැසීම ආදී රෝග පීඩාවන්හි බලපෑම් එල්ලවීමට ඉඩකඩ ඇති කාල සීමාවක් තියෙන්නේ රැකියා කටයුතු වද බාධාවන් සහිතව ගොඩනගා ගැනීමට සිදුවන බවක් පෙන්වුම් කරනවා කෙසේ වෙතත් බාධා ඇති වුණත් ඒ බාධා සියල්ල මැඩ පවත්වා ගැනීමට ඔබ උත්සුක වෙනවා නම් තවත් හොඳ බවක් පෙන්වුම් කරනවා ඉදිරි අනාගත සාර්ථකත්වයේ සඳහා මේ කාලය තුල වතාවත් ඉතා හොඳින් උද්‍යෝගිමත්ව සිදු කර ජීවිතයේ සාර්ථකත්වයට මුහුණ දීමට උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි. උසස් අධ්‍යාපන ලබන අවදී අයගේ ග්‍රහචාරයේ දුර්වලතා පවතින නිසා ඔබ විප්ලවකාරී අදහස් මතවාද පවතිනවා නම් ඒ මතවාද සැහැල්ලුවට නොගෙන කටයුතු සිදු කරනවා නම් වඩාත්ම හොඳයි. හිතන වාට වඩා ඉදිරි අනාගතය ටිකක් අඳුරු සහිත තත්වයක් ඉදිරියේදී ගොඩනැගීමට ඉඩකඩ තියෙන බවක් පෙන්වුම් කරන්නේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රාථමික අධ්‍යාපනයේ අවධියේ දරුවන්ගේ කලා කටයුතු ශාස්ත්‍රීය කටයුතු ජයග්‍රහණ අත්කර ගැනීමට මේ කාලයේ යම් තාක් දුරට බාධාවන් මතුවලා තියෙනවා. ක්‍රීඩා කටයුතු වද ඒ වෑන් හිතන තරම් හොඳින් ජයග්‍රහණ ගොඩනගා ගැනීමට බාධාවන් පවතින බවක් පෙන්වුම් කරන නිසා
සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතයේ කටයුතු සිදු කර ගැනීමට උත්සුක වෙනවා නම් පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශි ගත වීමත් සමග කාල සීමාව නිවැරදි කලමනාකාරීත්වයකින් සිදු කර ගන්නවා නම් වඩාත්ම සුදුසුයි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශි ගත වීමත් සමග ගෝචර වීම සිදුවන්නේ හත්වැන්නේ. මෙදින රවි ග්‍රහයාත් බුධ ග්‍රහයා සමග හත්වැන්නේ ගෝචර වීම සිදු වෙනවා. ඒක නිසා බුධ ආදිත්‍ය කියන යෝගය ගොඩ නැගිලා තියෙනවා. අධ්‍යාපන ලබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථක ප්‍රතිඵල ගොඩ නගා තියෙන බවක් පෙන්눔 කරනවා. ඒ ඉතා හොඳ උසස් රැකියාවන්හි නිරත වීමට ප්‍රාථමික අධ්‍යාපනයක් හිමිකමක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින ක්‍රීඩා කටයුතු ක්‍රීඩා කෞශල්‍ය අතින් දියුණු තත්වයකට ඉහළ තනතුරු තානාන්තර ලැබීමට හැකියාව පවතින කාල සීමාවක් ගොඩනැගිලා තියෙන එක නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබ මේ කාලයේ ඉතාම උද්‍යෝගිමත්ව කටයුතු සිදු කරනවා නම් තමන්ගේ ජයග්‍රහණ අභියෝග ඉදිරියට එන බාධක තත්ත්ව මැඩ පවත්වාගෙන සාර්ථක ගමනක් යෑමට හැකියාව පවතින සිංහ ලග්න හිමියන් පිරිසක් අපිට දක ගන්න හැකියාව ලැබේවි. ඒ වගේම මේ කාලයේදී ගේදොර යාන වාහන ඉඩකඩම් තමන්ගේ වත්කම් සම්බන්ධව ගැටලු මතුණා නම් ඒ ගැටලු निराකරණය කරගෙන සාර්ථක දිවිපෙතක් ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා. යටිබඩ ආශ්‍රිත වේදනා කැක්කුම් සල්ල කර්මාදිය සිදු කිරීමට ඉඩකඩක් තියෙන බවක් පෙන්වුම් කරනවා. හිස රුදාව හිසේ අසනීප ලේ කැටි ගැසීම් ආදී හිමිකමක් තියෙන බවක් පෙන්වුම් කරනවා. මතක ශක්තිය වරින් වර දුර්වල වීමට ඉඩකඩ තියෙනවා. නිවැරදි කලමනාකාරීත්වයෙන් තමගේ පිළිතුර ගොනු කර ගැනීමට අපහසු තත්වයක් මේ කාලයේදී පෙන්වුම් කරන බවක් තියෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට හිතන විදිහට තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට බාධාවන් ගොඩනැගිච්ච කාල සීමාවක් බවට මෙන්නුම් කරන කාලය. ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඉදිරි අනාගතයේ ජයග්‍රහණ උදෙසා බාධාවන් කොතෙක් ගොඩනැගුණත් ඒ බාධාවන් මැඩ පවත්වාගෙන දිනෙන් දින දියුණුවට ගමන් කිරීමේ හැකියාව උවමනාව උනන්දුව ගොඩනගා ගැනීමට හැකියාව සිංහ ලග්නයෙන් උපන් ඔබට පවතින බවක් පෙන්නුම් කරනවා. හදිසි ධනලාභ ධනයෝග ගොඩනගා ගැනීමේ හැකියාව ඉතිරි කිරීම ස්ථීර තැන්පතු ධන තත්ත්වය සාර්ථක කර ගැනීමට හොඳ අඩිතාලමක් ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාව විදේශගත වීම විදේශීය හිමිකම සාර්ථක කර ගැනීමට හැකියාව පවතින සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කාලයේදී පෞරුෂයට හානි සිදු වීමට ඉඩකඩ තියෙනවා. නොකල වැරදි වලට හසු වීම නිසා නීතිමය ගැටලු වලට මුහුණ පාමට සිදු වෙන අවස්ථාවන් ගොඩනැගීමට ඉඩකඩ තියෙන කාලයක් සිංහ ලග්නයෙන් උපන් ඔබට ගොඩනැගිලා තියෙන පෙර පුණ්‍ය ශක්තියන් වර්ධනය කර ගැනීම සඳහා කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා නම් වඩාත්ම සුදුසු කාල සීමාවක් බව පෙන්වුම් කරනවා. මේ කාලයේදී තමා බලාපොරොත්තු වෙන අයුරින් දියුණුවක් ගොඩනගා ගැනීමට වෙනදාට වඩා මහන්සි වී කටයුතු සිදු කිරීමට සිදුවන බවක් පෙන්වුම් කරනවා. විවාහය කටයුතු මගහැරී තිබුණා නම් අඩාල වී තිබුණා නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන අයුරින් විවාහය සිදු කර ගැනීමට හොඳ කාල සීමාවක් ඉදිරියේදී ගොඩනගෙන බව පෙන්වුම් කරනවා. ඒක නිසා සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ කාලය යහපත් ප්‍රතිඵල ගොඩනගා ගැනීමට සාර්ථක ක්‍රමවේද හදා ගැනීමට අවශ්‍යතාවය ඇතිවන කාල සීමාවක් බව පෙන්වුම් කරනවා. විදේශීය ගමන් විදේශීය හිමිකම රැකියා උත්පාදන කටයුතු නිවැරදිව සිදු කර එළඹෙන පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ කුම්භ රාශිගත වීම හේතුවෙන් ඔබගේ බුද්ධිය මෙහෙවා කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට සිංහ ලග්නයෙන් උපන් ඔබටත් හැකියාව ලැබේවි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයාගේ ගෝචර වීම පෙබරවාරි 27 වෙනිදා කුම්භ රාශිගත වීම සිදුවන්නේ 6 වෙනි. මේ කාලයේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට බාධාවන් සහිත කාල සීමාව විශේෂයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් විය යුතුම කාල සීමාව. ශරීර සෞඛ්‍යයෙන් දුර්වලතා එල්ලවීම හේතුවෙන් මානසික පීඩණයට පත්වීමට හිමිකම තියෙන කාල සීමාවක්. ඒ වගේම බලාපොරොත්තු රහිත වියදම්
වැඩිවීමට හේතු කාරණා යදින කාල සීමාවක් බව පෙන්වුම් කරනවා මතක ශක්තිය අඩුකම කායික රෝග පීඩාවන් නිසා දුක් විඳින තත්ත්වයට පත්වීමට හේතු කාරණා යදින බවකුත් පෙන්වුම් කරන මතක ශක්තිය දුර්වල වීම පාඩම් කිරීමේදී ඇතිවන දුර්වලතා නිසා මතක ශක්තියේ දුබලතා ගොඩනැගී ඇති බවක් පෙන්වුම් කරන කාල සීමාවක් ඒ නිසා මේ කාලයේදී කන්‍යා ලග්නයෙන් උපන් ඔබ තව තවත් තමන්ගේ කටයුතු වෙනුවෙන් උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි ප්‍රාථමික අධ්‍යාපන ලැබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හිතන විදිහට පතන විදිහට සිදු කර ගැනීමට බාධාවන් ගොඩනැගෙන බවක් තියෙනවා ගණපති දෙවියන් උදෙසා වතාවත් සිදු කර තමන්ගේ මතක ශක්තිය ගබඩාව ආවර්ජන කිරීමේ හැකියාව වර්ධනය කරගන්න කන්‍යා ලග්නයෙන් උපන් ඔබ බලාපොරොත්තු වෙනවා නම් වඩාත්ම සුදුසුයි පෙරපින් බෞල කර ගැනීමට හැකියාව පවතිනවා ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේලා වෙනුවෙන් කරන පුද සත්කාර වතාවත් වෙනදාට වඩා ඉතා පිරිසිදුව ප්‍රතිපත්ති ගරුකව සිදු කරනවා නම් වඩාත්ම සුද් බව පෙන්වුම් කරනවා රැකියාවේ බාධාවන් නිසා රැකියා එපා වීම අත්හැර දැමීම රැකියා මාරු ස්ථාන මාරු පෙන්වුම් කරන කාල සීමාව ආදායමට වඩා වියදම වැඩිවීම නිසා ආදායම් තත්ත්වය වෙනදාට වඩා පහළ බැසීමක් පෙන්වුම් කරනවා විදේශීය හිමිකම මෙතෙක් බලාපොරොත්තු වූ විදිහට කරගැනීමට බැරි වුණා නම් ඒ බලාපොරොත්තු මෙතෙන් සිට ඉහළට සාර්ථක කර ගැනීමට වෙනදාට වඩා මහන්සි වීමට සිදුවන කාලවකවානුවක් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සිදු වෙලා තියෙන බවක් පෙන්වුම් කරනවා ඒ වගේම වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කළොත් තමන්ගේ භූමිලාභ ලොතරැයි වාසනා ආදී හිමිකම ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා බුද්ධිමත්ව කටයුතු කර තමන්ගේ දේපල යාන වාහන ඉඩකඩම් සම්බන්ධ කටයුතු පිළිබඳ සැලකිලිමත් වෙනවා නම් වඩාත් සුදුසු කාල සීමාවක් කන්‍යා ලග්නයේ උපන් ඔබට මේ කාලයේදී ගොඩනැගී තියෙන බවක් පෙන්වුම් කරනවා ඒක නිසා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට පෙබරවාරි මාසයේ 27 වෙනිදා සෙනසුර කුඹ රාශිගත වීම හේතුවෙන් වෙනදාට වඩා කල්පනාකාරීව කටයුතු සිදු කර තමන්ගේ එදිනෙදා කටයුතු ඉතා සාර්ථක කර ගැනීමට උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳ කාල සීමාවක් බව පෙන්වුම් කිරීමට තියෙනවා ඒ වගේම තමන්ගේ පෞරුෂයට හානි බලාපොරොත්තු රහිත වියදම් වැයවීම් ගොඩනැගෙන බවක් පෙන්වුම් කරන කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු සිදු කරනවා නම් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ කාලය ඉතා සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට හැකියාව ලැබේවි තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශිගත වීමත් සමග ගෝචර වීම සිදුවන්නේ පස්වැන්නේ තුලා ලග්නය අධිපති සිකුරු ග්‍රහයාගේ ගෝචර වීම සිදුවන්නේ 6වැන්නේ මේ කාලය තුල තුලා ලග්නයෙන් උපන් ඔබට යහපත් ප්‍රතිඵල ගොඩනගා ගැනීමට විහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන කාල සීමාවක් ප්‍රාථමික අධ්‍යාපන ලැබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් කියන්නේ ඒ වගේම තරඟ විභාග තරඟ කටයුතු බුද්ධිය මෙහෙවා කරන කටයුතු වලින් ඉතා හොඳින් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා සාහිත්‍ය කලාව දර්ශනය න්‍යාය හා ගුප්ත ශාස්ත්‍රයන් කෙරෙහි නියැලෙන අයගේ කාල සීමාව ඉතාම සාර්ථක ගොඩනගා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් ඉගෙන ගැනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙන අයුරින් සිදු කර ගැනීමට හැකියාව පවතින කාල සීමාව බුධ ග්‍රහය ගෝචර වීම පස්වැන්නේ සිදුවීම නිසා මේ කාලය ඉතාම හොඳ බවක් පෙන්වුම් කරන ඒ වගේම දරුපල සම්බන්ධ ගැටලු බයදක මේ කාලයේදී යම් තාක් දුරට ගොඩනැගෙන බවක් පෙන්වුම් කරනවා හදිසි සල්ලකර්ම වැටීම් තැලීම් තුවාල වීම පීඩා සහිත තත්ත්ව ගොඩනැගෙන බවක් පෙන්වුම් කරනවා ඒ වගේම උසස් අධ්‍යාපනය කරන අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවන් ගොඩනැගී අධ්‍යාපන කටයුතු වරින් වර වෙනස් වීම වලට භාජනය වෙන බවක් පෙන්වුම් කරන කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසුයි තුලා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය ඉතා සාර්ථක කාල සීමාවක් මේ පෙබරවාරි මාසයේදී ඇති වෙලා තියෙන බවක් පෙන්වනවා පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශිගත වීම නිසා මහෞෂධ යෝගය ගොඩ නැගී තියෙනවා සිකුරු ග්‍රහය මීන රාශිගත වී උච්ච ස්වභාවයෙන් පවතින නිසා මහෞෂධ යෝගය පවතිනවා මේ කාලය ඉතාම හොඳින්
අධ්‍යාපන කටයුතු වර්ධනය කර ගැනීම බුද්ධිය මෙහෙවා කරන කටයුතුෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම සූක්ෂම කටයුතු වලින් හොඳ ප්‍රතිඵල අත් කර ගැනීමේ ජයග්‍රහණ අත් කර ගැනීමේ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ කාල සීමාව ඉතා ඉහළ බවක් වෙන්නුම් කරන කාලයක් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසුයි විදේශ අධ්‍යාපනය විදේශ රැකියාව විදේශීය හිමිකම ඉතා හොඳින් ගොඩනැගී තියෙන නිසා प्रतिपल सार्थक क्रमवेद गुणनगागनीमे हिकिया पवती नो नसीतु विरु धन संपत्ल वासना गुणनगी यतिबेविन ए हिमिकम हदागनीमे हिकियाव तीन भवक पेन्नुकर्णो विनदाट वडा तमंगे शास्त्रुन्महंसेला विनुवे वतावत प्रतिपत्ति गरुको सिदुकर्णवाणं वडात्म सुदुसु काल सीमाव काले सार्थक व गुणनगागनीमट मे काले इताम हुद बवाक पेन्नुम करनो एक निसा देदास विसी तुन फेब्रुवारी मासे विसी हत्वेंद हरियट अपर भाग तुनाई विसी नमेट बुध ग्रहया सेनसुरुट हिमि कुंभ राशि गतवीम निसा कुजट हिमि देनट नेकते हिमिकम हुदिं गोडनगी तीयन काल सीमावक बव पेन्नुम करनो एक मे एम निसा तुला लग्निं उपन्न ओबट सार्थक प्रतिफल गोडनगा गैनीमट मे काले इता हुद पीटी वहला वृच्चिक लग्न वृच्चिक लग्न उपन्नोपगे केंद्रे फेब्रवरी मासे विसिहत्वेंद बुध ग्रहया कुंभ राशि गतवीम समग बुध गोचर वीम सिधुवन्ने सिवुवन्ने बुध सिवुवन्ने गोचर वीम निसा वृच्चिक लग्न उपन्नोबट सार्थक प्रतिफल गुणनगा गैनीमट हेकियाव पवतिनवा लग्नाधिपति कुज हत्वेन्ने गोचर वीम इट सहयोगे लबादेन बवक पेन्नुम करनवा एक निसा विवाह संबंध कटयुतु वलदी उच्चिक लग्ने उपन्नाय विनदाट वडा सूक्ष्मव तमंगे कटयुतु सिदु कर गैनीमट उत्सुक वेनवा नम वडात्म होंदाय कुजगे हासन सुरुगे बहुम दोष सहितव विवाह प्रमाद दोष पवतुनान हरि सीहुम परीक्षावक तुलें निवरदि गेलपीमक हदा गैनीमट निवरदि गेलपीमक निशा विवाह सिदुकर गैनीमट हेकिव पौतिन काल सीमा गुडनगिलतीन बवापेन्नुम करनो बुद्धिय मेहवा कटयुतु सिदुकरणायगे बुद्धिमत्मट्टम तव तवत् वर्धने कर गैनीमट अलुत् निपय नव निपय नव कर्मांतादिये दिवणुवक् उदाकर गैनीमट हेकिव पौतिन काल सीमा गुडनगिलतीन एगेन सलकिलिमत्तला तमंगे कटयुतु सार्थक अभिवृद्धियक् दिशा कटयुतु सिदुकरणवान वडात्म सुदुसुयि कृषिकार्मिक शेष्ठे कटयुतुवलिन इता हुद दिवुणुवक् गोडनगा गैनीमे हेकियाव पवतिन काल सीमावक् ए वगेम कृषिकार्मे वेनुवेन निरत वेन अयगे वेनदा बाधक तिबुणान पाडु सिदुणानन् ए पाडु मगहरवागेन सार्थक व्यापार हिमिकरुवेक् बवट पत्वीमे हेकियाव पवतिन काल सीमाव व्यापार वेलंद व्यापार कटयुतु बाधकेगिन तोरव कर गैनीमट हेकियाव पवतिनवा करन कियन कटयुतुवलदी विनदाट वडा सलकिल्लेन सिदुवनवान वडात्म सुदुसु बुद्धिय मेहवा कटयुतु सिदुकरनवान वडात्म सुदुसु कारी काल सीमावक तमयि मे यदिला तियेन्ने ए वगेम विनदाट वडा पेर कुसल वर्धने कर गैनीमट उत्सुक वेनवान होंदयि ओबगे शास्त्रुन् वहन्सेला वेनुवेन वतावत् सिदुकरनवान प्रतिपत्ति गरुकव ए अयुरिन् कटयुतु गोडनगा गैनीमट सिदुकर නවන වඩාත්ම සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාව ආර්ථික කායික මානසික කියන දුර්වලතා හමුවේ නොසලී කටයුතු කිරීමට සිදුවන අවස්ථාවක් ගොඩනැගිලා තිනා ඔබට බුදගේ සහ කුජගේ මහදස අතුරු දසා ගෙවමින් පවතිනවා නම් එයින් ඒ කාල සීමාවන් ඉතා හොඳින් ප්‍රයෝජනයටගෙන කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරන අධ්‍යාපනය ඉතාම සාර්ථකයි සාහිත්‍ය කලාව ලේඛන කලාව लिपि लेखन कलाव रचना आदियन जयग्रहण अत्कर गनीमट सूक्ष्म भवक पेन्नुम करन भव कालयक भव पेन्नुम करन मे काले दीता होंदिं कटयुतु सिदुकर तमंगे जयग्रहण वेनुवें कैप कैप वी कटयुतु सिदुकरन वान वेनदाट वडा होंद कालयकट हिमिकम किया पान उच्चिक लग्नें पान बगे इदिरी दिवुनुव गोडनगा गनीमट हेकियाव पवतिनो विदेश गमन विदेशीय हिमिकम विदेश आधार හොඳින් ගොඩනැගී තියෙන කාල වකවානුවක් බව පෙන්වුම් කරනවා ධනය
උපයාගැනීමේදී ඉතා සූක්ෂම විය යුතුයි කල්පනාකාරී විය යුතුයි බුද්ධිය මෙහෙවා කටයුතු සිදු කිරීමට සිදුවන අවස්ථාවන් තියෙනවා ලොතරැයි වාසනා ධන සම්පත් ගොඩ නගා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් බව පෙන්නුම් කරනවා මේ කාලය ඉතාම හොඳ යහපත් ප්‍රතිඵල ගොඩ නගා ගැනීමේ හැකියාව පවතින බව කුච්චික ලග්නයෙන් උපන් ඔබට මේ කාලේ උදාවන බව පෙන්නුම් කරනවා එවගේම පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශිය ගත වීමත් සමග නොසිතූ විරු වෙනදාට වඩා බලාපොරොත්තු සහගත තත්ත්ව ගොඩනගා ගැනීමට හැකියාව පවතින හදිසි අනතුරු වලින් පීඩා වලින් හේතු කාරණා නිසා කනගාටුවට පත්වීමට හැකියාව පවතින කාල සීමාවක් ලේ සහිත දෝෂ S වල දෝෂ ඇතිවීමට ඉඩ කඩක් තියෙන කාල සීමාවක් හදිසි අනතුරු නිසා ටීම් තැලීම් තුවාල වීම ලේ වැගිරීම් සහිත තත්ත්ව ගොඩනැගෙන නිසා මේ කාලයේදී හැකියාව තියෙනවා ලේ දන් දීමක් සිදු කර තමන්ගේ වැය වීමට નિયમિત වැඩිපුර ලේ දන් දීම තුලින් තමන්ට පාරමිතාවක් බවට ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්නුම් කරන කාලයක් ඒ නිසා උච්චික ලග්නයෙන් උපන් ඔබට පෙබරවාරි 27 වෙනිදා පසු බුධ ග්‍රහය කුම්භ රාශිය ගත වීමෙන් සුභ අසුභ පලාපල ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් ගොඩනැගිලා තියෙනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ හරියටම අපරභාග 3:29ට තුන්වැන්නේ. ලග්නාධිපති ගුරු ග්‍රහයා හතරවැන්නේ ගෝචර වීම නිසා භූමිපාල යෝගයේ ගුරු මීන රාශිගත වීම හේතුවෙන් සිදුවලා තියෙන බවක් පෙන්වුම් කරනවා මේ හේතුවෙන් අධ්‍යාපන ලබන අවදිය දරුවන්ගේ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා සූක්ෂම කටයුතු ඉතා හොඳින් නිවැරදිව ගණිතමය කටයුතු වලින් නිවැරදිව ජයග්‍රහණයත් කර ගැනීමේ හැකියාව තියෙනවා තමන් වෙනදාට වෙනදා බාධක සහිත අධ්‍යාපන ගමන් රටාවක නියලුණා නම් ඒ වෙනදාට වඩා ඉතා ඉහළ මට්ටමක අධ්‍යාපන කටයුතු ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් මතුවලා තියෙන බවක් පෙන්වුම් කරන එක නිසා ධනු ලග්නයෙන් උපන් ඔබට මේ කාලයේ අධ්‍යාපන යෝගකාරක කාල සීමාවක් ගොඩනැගිලා තියෙන කාලයක් නිසා සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට වෙනදාට වඩා උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයගේ දරුඵල සාර්ථක බවක් පෙන්වුම් කරනවා. ඔබ එවෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් වලින් සාර්ථක ප්‍රතිඵල නොතිබුණා නම් මෙතෙන් පටන් ඒ ප්‍රතිඵල සාර්ථක කරගැනීමේ හැකියාව උදා වී තියෙන බවක් පෙන්වුම් කරන සල්ලි කර්ම හදිසි අනතුරු වැටීම් තැලීම් තුවාල වීම හේතුවෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධව දුර්වලතා ගොඩ නැගෙන බවක් පෙන්වුම් කරන කාල සීමාවක් ඒක නිසා ඉදිරියේදී හදිසි අනතුරු වල බලපෑම් හිමිකම තියෙන බැවින් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම හොඳයි. කතාවේ දුබලතා උගුරේ අසනීප උගුර ආසාදිත තත්ත්ව මතුවීම හේතු කාරණා කරගෙන ජීවිතයේ දුර්වලතා ගොඩනැගීමට හේතු ඇති වෙන බවක් පෙන්වුම් කරනවා ධනු ලග්නයෙන් උපන් ඔබට. හදිසි වැටීම් තැලීම් තුවාල වීම මත ගොඩනැගෙන දුබලතා හේතු කාරණා කොට ලේ කැටි ගැසීම් වල හිමිකාරීත්වයක් පවතින කාල සීමාවක් ගොඩනැගිලා තියෙනවා. උසස් අධ්‍යාපන ලැබන අවධියේ අයගේ කාල සීමාව ඉතාම සාර්ථකයි. සූක්ෂම කටයුතු සූක්ෂම න්‍යායන් විද්‍යාව ගණිතය ආදී කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාලයක් ගොඩනැගිලා තියෙනවා. ඊට අමතරව මෙතෙක් තමන්ගේ විෂයන් කෙරෙහි නිවැරදිතාවය ගොඩනගා ගැනීමට නොහැකියාව පැවතුනා නම් ඒ නිවැරදිතාවය මෙතනින් එහාට ගොඩනගා ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් බව පෙන්වුම් කරනවා. ආදායම් තත්ත්ව වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ස්ථිර තැන්පතු ස්ථිර ආදායමක් ගොඩනගාගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ධනු ලග්නයෙන් උපන් ඔබට හැකියාව පවතින කාල සීමාව විදේශ ගමන් විදේශගත වීම විදේශ රැකියාවල හිමිකම තියෙනවා. අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් විදේශගත වීමට හිමිකම ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම භූමිපාල යෝගය යෙදී තියෙන නිසා දේශපාලන කටයුතු වල නියැලීමට හිතකර කාල සීමාවක් දේශපාලනය වෙනුවෙන් ඔබ මෙතෙක් බාධක ගොඩනැගිලා තිබුණා නම් ඒ බාධාවන් මගහැරවා ගැනීමේ හැකියාව පවතින බවක් පෙන්වුම් කරන හොඳ කාල සීමාවක් භූමිපාල යෝගයෙන් යෙදিলা තියෙන බවක් පෙන්වුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ මේ කාලේ ඉතාම හොඳ සාර්ථක ප්‍රතිඵල ගොඩනගා ගැනීමට හැකියාව පවතින
දියුණුවක් ඇති කර ගැනීමට හැකියාව පවතින කාල සීමාව දේපල යාන වාහන ඉදකඩන් ගේ දොර තමන්ගේ වත්කම් සම්බන්ධව ගැටලු මතු වුණා නම් ඒ ගැටලු මගහරවා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් මේ කාලයේදී ගොඩනැගෙන ඒක නිසා 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශියේ ගත වීම හේතුවෙන් ධනු ලග්නයෙන් උපන් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හොඳ කාලවකවානුවක් ගොඩනැගෙන බව පෙන්වුම් කරනවා මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ එළඹෙන පෙබරවාරි 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශියේ ගත වීම නිසා බුධ මකර රාශියෙන් උපන් අයට ගෝචර වීම සිදුවන්නේ දෙවැනි ධනය අයිතිය හිමිකම ගොඩනගා ගත හැකි කාල සීමා මේ කාලය ඒ රාජ්‍යක තත්ත්ව ප්‍රබලව බලපෑම් තිබුණත් ඒ තත්ත්වම් මගහරවාගෙන ඉතා ඉහළ ආදායමකට හිමිකම් කීමට හැකියාව පවතින කාර්යයන් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන අයගේ එදිනෙදා දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින කාලවකවානුවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා පෞරුෂයට හානි නොකල වැරදි වලට හසු වීම නිසා නීතිමය ගැටලු වලට මුහුණ පෑමට සිදුවන කාල සීමාවක් බව මකර ලග්නයෙන් උපන් ඔබට පෙන්වුම් කරන බවක් තියෙනවා ගේ දොරේ ආන වාහන ඉදකඩන් තමන්ගේ වත්කම් පිළිබඳ නීතිමය ගැටලු වලට මුහුණ දීමට සිදුවන කාල සීමාවක් තමන් බලාපොරොත්තු වන අයුරෙන් තමන්ගේ වත්කම් ගොඩනගා ගැනීමේදී බාධාවන් ගොඩනගෙන බවක් පෙන්වුම් කරනවා ප්‍රාථමික අධ්‍යාපන ලැබන අවධියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වනු කරනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා බුධ ග්‍රහයා සමග දෙවැන්නේ ගෝචර වීම නිසා සස කියන පංච මහා පුරුෂ යෝගය ගොඩනැගිලා තියෙනවා. ජය යෝගය ගොඩනැගිලා තියෙනවා. අධ්‍යාපන ලැබන අවධියේ අයගේ කාල සීමාව ඉතාම හොඳ ජයග්‍රාහී කාල සීමාවක් බව පෙන්වනු කරනවා. ජයග්‍රාහී කාල සීමාව තුළ ඔබ කෙසේ තමන්ගේ කටයුතු කලමනාකරණය කරනවාද කියන යන්න පිළිබඳ හරි මනා දැනුමකින් යුතුව කටයුතු සිදු කරනවා නම් වඩාත්ම හොඳයි මේ කාලයේ සෙනසුරු සහ බුධගේ මහදස අතුරුදස ගෙවන අයගේ කාලය නිවැරදිව කලමනාකරණය කරගෙන සිදු කරනවා නම් වඩාත්ම හොඳයි බාධාවන් පැවතුනත් ඒ බාධාවන් හමුවේ අභියෝගයක් කරගෙන ජයග්‍රහණ අත්කර ගැනීමට හැකියාව පවතින වතාවත් කරනවා නම් වඩාත්ම හොඳයි තමන්ගේ සාස්ෘන් වහන්සේලා වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව පූජාවන් වතාවත් සිදු කර ඒ තිබෙන බාධාවන් මගහරවා ගැනීමට උත්සුක වෙන්න මේ කාලය හොඳ කාල සීමාවක්. විවාහකාරක කටයුතු වලදී බාධාවන් ගොඩ නැගුණත් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට උත්සුක වෙනවා නම් වඩාත්ම හොඳයි. හදිසි අනතුරු වැටීම් තැලීම් තුවාල වීම හෘදයාබාධ උගුරේ ආසාදන පෙනහළු වල දුර්වලතා නිසා තමන් ශ්වසන ආබාධ ඇතිවීමට ඉඩකඩ තියෙන කාල සීමාවක් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. උසස් අධ්‍යාපන ලබන කාලය ඉතාම සාර්ථක බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් නව නිපැයුම් ඔස්සේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට උත්සුක වෙන අයගේ කාල සීමාවන් ඉතාම හොඳයි. සූක්ෂම බුද්ධිය මෙහෙවා ජයග්‍රහණ අත්කර ගැනීමට අහිමිකාරී කාල සීමාවක් ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරනවා. රැකියාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමේදී වෙනදාට වඩා බාධාවන් ගොඩනැගුණත් ඒ බාධාවන් මගහරවා ගැනීමට ඔබ වෙන තව තවත් සූක්ෂම වෙනවා නම් වඩාත්ම හොඳයි. ආදායම ඉහළ නංවා ගැනීමේදී අය වැඩි කරගෙන වැය අඩුවෙන් හරි නිවැරදි කළමනාකාරීත්වයකින් යුතුව තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උත්සුක වෙනවා නම් හොඳයි. ස්ථීර ආදායමක් ස්ථීර තැන්පතුවක් ගොඩනැගීමට බාධාවන් මගහරවා ගැනීමට සිදුවන බවක් පෙන්වුම් කරන විදේශ ගමන් විදේශ රැකියා විදේශ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බාධාවන් පැවතුනත් ඒ බාධාවන් මගහරවාගෙන කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන අවධියක් මේ කාල සීමාව තුළ තියෙන්නේ. මකර ලග්නයෙන් උපන් ඔබට සස යෝගය හා ජය යෝගය යෙදී තියෙන නිසා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉතා ඌමනාවෙන් වෙනදාට වඩා ඌමනාවෙන් සිදු කරවා නම් වඩා ජයග්‍රාහී කාල සීමාවක් ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා පෙබරවාරි මාසයේ 27 වෙනිදා කුම්භ රාශී ගත වීමත් සමග ලග්නයේ ගෝචර වීම සිදු වෙනවා. ඒ වගේම සෙනසුරු කියන ග්‍රහයාත් කුම්භ රාශියේම ගෝචර වීම නිසා
लग्नगत वी तमय मे काले गमन किरीम सिधुवाण एक सशयोगे सह जयोगे यदि तेनवा अध्यापन लबनावधिये दर्वांगे जयग्रहण इता हुदे निहल मट्टमक पवत्वागनी मे हेकियाव पवतिन तरंग जयग्रहण क्रीडा कटयुतु वलिन इता हुद दिवुणुवक लबा गनीमट हेकियाव तिन साहित्य कलाव नाट्यकरणय रचना लिपिलेखन सार्थक करगनीमे हेकियाव पवतिन काल सीमावक तियेन्ने मे कालेदी इता हुदिन उमनावेन वेनदाट वडा तमंगे जयग्रहण उदेसा कटयुतु सिदु वेनवा नम वडात्म हुद काल सीमावक गोडनगिला तियेन बवक् पेन्नुम करनवा ए राष्ट्रक तत्त्वे प्रबल वद मे काले शरीर सौख्यट संबंध गटलु गोडनगुणत ए गटलु मर्दनय करगेन अम्ताक दुरट तमंगे दिवुणुव वेनुवेन कटयुतु किरीमट हेकियाव पवतिन प्राथमिक अध्यापन दरुपरपुरा बिहिवीमट नियमित बव पेन्नुम करनवा एक निसा कुंभ लग्नयेन उपन् केनेक नम ओब ओबगे इदिरि काल सीमावा सार्थकव गोडनगा गनीमट वेनदाट वडा उत्सुक वेनवा नम वडात्म होंदयि उसस अध्यापन कटयुतु वेनुवेन बाधक पैवतुना नम ए बाधावन वलट अभियोगयक इदिरिपत् किरीमट ओबट हेकियाव पवतिन काल सीमावा गोडनगिला तियेन्ने एक निसा फेब्रुवारी मासे 27 वेनिदायन पसु बुध कुंभ राशिगत वीम हेतुवेन वेनदाट वडा होंद अध्यापन योगकारी काल सीमावकट उरुमय हिमिकम तियेन बवक् पेन्नुम करनवा नव नियुपयुम नव कार्मिक शेषयन् हि निरतायके काल सीमावा इता होंदयि मे काले उपरिम प्रयोजन अरगन दिवुणु करगनीमे हेकियाव पवतिनवा रेकिया आदि कटयुतु वलदी बाधा मेतेक पवतुना नम ए बाधक वरिन् वर मतुवीमट इडकड तियेनवा ए सियलु बाधकयन् मगहेरवागेन तमंगे कर्तयुतु सार्थक अभियोगात्मक जीवित सार्थक मुहुण दीमे हेकियाव पवतिन कुंभ लग्न उपन्न ओबट मे काले ए सदा इता सुदुसुम अवधिय बव पेन्नुम करनवा आदायम तत्वर्धनय कर गनीमट हिमिकम तियेनवा एक निसा तमंगे स्थिर आदायम स्थिर धन तत्व स्थिर तेंपतुवक गोडनगा गनीमट वेस महंसि वी कटयुतु सिदुवेनवा नम वडात्म හොඳ බවක් තමයි මේ කාලය තුල පෙන්වුම් කරන්නේ ඉගෙන සැලකිලිමත් වෙලා කටයුතු සිදු වෙනවා නම් ඉතාම හොඳයි විදේශ ගමන් විදේශීය අධ්‍යාපනය විදේශ රැකියාව වෙනුවෙන් නිරත වීමට හිමිකම තියෙන අයගේ කාල සීමාව ඉතා සාර්ථක බවක් පෙන්වුම් කරනවා මෙතෙක් ඔබගේ විදේශීය බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ නොවුණා නම් ඒ බලාපොරොත්තු සාර්ථක කරගෙන ජීවිතයේ ජයග්‍රහණ ගොඩනගා ගැනීමේ හැකියාව පවතින කාල සීමාවක් බව පෙන්වුම් කරනවා ඒ වගේම ගේදොර යාන වාහන ඉඩකඩන් තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබුණා නම් ගැටලු දුර්වල කර ගැනීමට හැකියාව පවතින කාලයක් එයිනුත් හොඳ ප්‍රයෝජන ගැනීමේ හැකියාව පවතිනවා නොලැබුණු නොසිතූණු ධන සම්පත් හිමිකම ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා ලොතරැයි වාසනා භූමි සම්පත් ලාභ භූමි අපේක්ෂාවෙන් කරන කුෂිකාර්මික කටයුතු වලින් ජයග්‍රහණයත් කර ගැනීමේ හොඳ කාල සීමාවක් ගොඩනැගිලා තියෙනවා වෙනදාට වඩා අස්වැන්න සාර්ථක කර ගැනීමට හැකියාව කුඹ ලග්නයෙන් උපන් ඔබට හිමිකම ගොඩනැගිලා තියෙන බවක් පෙන්වුම් කරන නිසා මේ කාලය හොඳින් ප්‍රයෝජනට අරගෙන තමන්ගේ කටයුතු සිදු කර ගන්නවා නම් වඩාත් සුදුසු බවක් පෙන්වුම් කරනවා ඒ වගේම කුඹ ලග්නයෙන් උපන් ඔබට පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශිගත වීම ඉතාම වාසනාවන්ත සසයෝගයේ සහ ජයයෝගයේ හිමිකාරීත්වයේ මත බුධගේ සහ සෙනසුරුගේ මහදසා අතුරුදසා ගෙවමින් පවතිනවා නම් මේ කාල සීමාව ඉතාම සාර්ථක උසස් අධ්‍යාපනයේ හිමිකම් කියාපාන තමන්ගේ කටයුතු සාර්ථකව ක්‍රමවත්ව ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු සිදු වෙනවා නම් වඩාත්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව පවතින බවක් පෙන්වුම් කරනවා මේ කාලයේදී නොසිතූ හිමිකම් පවතින කාල සීමාවක් බැවින් ඒ ප්‍රයෝජන ගන්නවා නම් වඩාත්ම හොඳයි උදරයේ ආශ්‍රිත ආබාධ සල්ලි කර්ම වැටීම් තලීම් තුවාල වීම වගේ රෝග පීඩාවන්හි ලක්ෂණ පෙන්වුම් කරන කාලය වෛරස් උනතත්ව නිසා දුක් පීඩා වන්ට පත්වීමට ඉඩකඩ ඇති කාල සීමාවක් බවට පෙන්වුම් කරන කාලයක් ඒක නිසා කුම්භ ලග්නයෙන් උපන් ඔබට පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශි සම්ප්‍රාප්ත වීමත් සමග සමබර කාල සීමාවක් බව පෙන්වුම් කරනවා මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහය කුම්භ රාශි ගත වීමත් සමග ගෝචර වීම සිදුවන්නේ 12 වෙනි. ලග්නාධිපති ගුරු ලග්නගත වීම නිසා භූමිපාල යෝගය
මීන ලග්නෙන් උපන්න ඔබටත් උදා වෙලා තියෙන බවක් පෙන්눔 කරනවා. මේ කාලය සීමාව ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව පවතින කාල සීමාව. ඒ රාශිතක තත්ත්වය ආරම්භ වීමත් සමග බුධ ග්‍රහයා සෙනසුරු සහ රවි ග්‍රහයා මේ කාලයේ දොළොස් වෙන්නේ ගෝචර වීම නිසා වරින් වර තමන්ගේ කටයුතු වලට බාධාවන් හා සමබර කාල සීමාවකට හිමිකම් කියාපාන කාල සීමාව දේශපාලනික වශයෙන් ඉතා ඉහළ තත්ත්වවලට පැමිණීමේ හැකියාව පවතින කාල සීමාව බාධක පැවතුනා නම් දේශපාලනය වෙනුවෙන් ඒත් බාධාවන් අභියෝගයට අරගෙන ජයග්‍රහයේ කාල සීමාව ගොඩනගා ගැනීමට මීන ලග්නෙන් උපන් ඔබට හැකියාව පවතින බවක් පෙන්눔 කරනවා. විදේශ ගමන් විදේශ ගතවීම විදේශීය හිමිකම ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. වෙනදාට වඩා ආනයන අපනයන කටයුතු වල නිරත වෙන අයගේ කාල සීමාව ඉතා සාර්ථක බවක් පෙන්눔 කරනවා. මෙතෙක් බාධාක සහිත ව්‍යාපාර කටයුත්තක නියලුණා නම් ඒ පාඩු මගහරවා ගැනීමේ හැකියාව පවතින බවක් උත් පෙන්눔 කරන කාල සීමාවක් මීන ලග්නෙන් උපන් ඔබට උදා වෙලා තියෙන බවක් පෙන්눔 කරනවා. රැකියාවේ උසස් වීම ස්ථාන මාරු ආදී මෙතෙක් පැවතුණා නම් ඒ මාරු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. විදේශගත වීමේදී විදේශීය හිමිකම වරින් වර වෙනස් ස්ථානවලට මාරු වීම පැවතුණා නම් ඒ මාරු වීම වලින් සාර්ථකත්වයට හේතු කාරණා යෙදෙන බවක් පෙන්눔 කරන කාලය සීමාවක් වෙනදාට වඩා බලාපොරොත්තු සහිතව කටයුතු සිදු කිරීමට සිද්ධ වෙන කාල සීමාවක් බව පෙන්눔 කරනවා. ආදායම ඉතා ඉහළ මට්ටමකට ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා. ධන තත්වය කෙමෙන් ක්ෂය වීමට හේතු කාරණා යෙදෙන බවක් පෙන්눔 කරනවා. මේ කාලයේදී තමන්ගේ නොසිතූ රෝග පීඩාවන් නිසා තම ස්ථීර ධනයක් වුවත් තැන්පතු ධනයක් වුවත් වැය කිරීමට සිදුවන කාල සීමාවක් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු සිදු කරන්න. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු ජයග්‍රාහී කටයුතු වෙනුවෙන් නියලන අයගේ කාල සීමාව ඉතාම හොඳ යෝග්‍ය කාල සීමාවක් බව පෙන්නුම් කරනවා. භූමිය උපයෝගී කරගෙන හිමි කරගන්නා ධන සම්පත්වල වාසනාව බුද්ධි මහිමේ ඉහළ මට්ටමක පවතින බවක් පෙන්නුම් කරන කාල සීමාවක් බව මේ කාලය පෙන්නුම් කරනවා. ඒක නිසා අධ්‍යාපන ලබන අවධියේ දරුවෝ වෙනදාට වඩා උත්සුක උනන්දුවෙන් කටයුතු කරනවා නම් වඩාත්ම හොඳයි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝග පීඩාවන් හේතුවෙන් දුබල තත්ත්වයකට ඇතිවීමට හේතු කාරණා යෙදෙන කාල සීමාව වැටීම් තැලීම් තුවාල වීම හදිසි අනතුරු වල හිමිකම ගොඩනැගිලා තියෙන කාල සීමාවක් ජීවිත හානි පවා මේ කාලයේදී ගොඩනැගී ඇති බවක් පෙන්눔 කරනවා. ඒක නිසා මේ කාලයේදී වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය සම්බන්ධව මීන ලග්නෙන් උපන් ඔබ සැලකිලිමත් වෙනවා නම් වඩාත්ම සුදුසු බව පෙන්눔 කරනවා. ඒක නිසා 2023 පෙබරවාරි මාසයේ 27 වෙනිදා හරියටම අපරභාග 3:29ට බුධ ග්‍රහයා සෙනසුරු ටීවී කුම්භ රාශිය සම්ප්‍රාප්ත වීමත් සමග මීන ලග්නයේ හිමි අයගේ පලාපල විස්තරය මෙසේ. හොඳයි, අපි මෙතෙක් ගෙනහැර දැක්වේ 2023 වර්ෂයේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා බුධ ග්‍රහයා කුම්භ රාශි ගත වීමත් සමග ඔබට රටට ලෝකයට කොයි විදිහට බලපෑම් සිදුවෙනවාද යන්න පිළිබඳ ග්‍රහචාරයේ වෙනස් වීම පිළිබඳ තියෙන විස්තර කෙටියෙන් හඳුන්වා දීමක්. මේ කාලයේදී මහෝෂධ යෝගයේ උදා වෙලා තියෙනවා, සස යෝගයේ උදා වෙලා තියෙනවා, මහෝෂධ යෝගය භූමිපාල යෝගයේ ජය යෝගයේ උදා වෙලා තියෙනවා. ඒක නිසා ඔබට ලග්නෙන් ලග්නයට අපි මේ කියපු පලාපල අනුව ඔබගේ ලග්නයට අනුව මොන යෝගයට උදා වෙලා තියෙන්නේ කියන යන්න පිළිබඳව පැහැදිලි වැටහීමකින් යුතුව කටයුතු සිදු කරනවා නම් ඉතාම හොඳයි. මේ අපි පොදු පලාපලයක් විදිහට ඔබට මෙතෙක් ඉදිරිපත් කළේ බුධ ග්‍රහයා කුම්භ රාශිගත වීමෙන් කොයි බලපෑම කෙසේ සිදු වෙනවාද යන්න පිළිබඳව අපි ඔබට ඉදිරිපත් කළේ පොදු පලාපලයක් විස්තර පොදු විස්තර කිහිපයක තොරතුරු. ලග්නෙන් ලග්නයට ඔබගේ උපන් දිනයට උපන් වේලාවට උපන් ස්ථානයට අනුව නිවැරදි කේන්ද්‍රයේ සකසාගෙන ඒ අනුව පලාපල ගෝචරය කරගන්නවා නම් ඔබගේ මාර්ගය ඉතා හොඳ පැහැදිලි ගමනක් අඩිතාලමත් යොදාගෙන ඉදිරි ගමන් මාර්ගය සකසා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි මෙවැනිම ජ්‍යොතිෂමය වැඩසටහනක් ඉදිරියේදීත් විශ්ව පන්සල YouTube නාලිකාව හරහා ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්.